කැලණි ඇදී අනුර කුමා දිසානායක මගේ මිත්‍රයා කියන්නේ එපා කිව්වා ඉතින් ඒ නිසා හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමා දිසානායක කොහොමද එනං සදේශී ඔරිජිනල් කොහොඹම තමයි මට කිව්වා අවුරුදු දෙකකට දෙකමාරකට ඉස්සෙල්ලා මට මොකද්ද උනේ කියලා හිතුවා කියලා ඉතින් ඇත්ත වශයෙන්ම මට නෙමෙයි මුනේ අහන්න ඕනේ සදිත්ටයි අනුරටයි මොකද්ද උනේ කියලා මිනිසුට කැම නැති අවස්ථාවේ මිනිසුට බෙහෙත් නැති අවස්ථාවේ මිනිසුට ඩීසල් නැති අවස්ථාවේ මිනිසුට ගෑස් නැති අවස්ථාවේ මිනිසුට පෝර නැති අවස්ථාවේ දුකක් හිතුන් නැද්ද වේදනාවක් හිතුන් නැද්ද මම මොහක් හරි කරන්න ඕනේ කියලා මම පැත්තකට වෙන එක හරි නැහැ කියලා ඒගොල්ලෝ වැඩ කටයුතු කරා නම් මම මෙතන නැහැ ඒගොල්ලෝ නැති වුණේ ඒක තමයි එක මන්ත්‍රීරයෙක් ඉන්න මට එන්න කිව්වේ මේ වැඩ කටයුතු කරන්න පුළුවන් මං කියවා මට කරන්න පුළුවන් මට පක්ෂයක් නැහැ කියලා අපි සහයෝගය දෙන්නම් කිව්වා ඒ සහයෝගය අරගෙන ගියේ ජනාධිපතිතුමා අපේ ගෝඨාභය ජනාධිපතිතුමා ගිය අවස්ථාවේ අපි මොකද්ද වෙන්නේ අපි කතානායකතුමාගෙන් ආණ්ඩුවක් හදලා ඡන්දෙට ගියාන බලේ හිදසක් තියෙනවනේ අද බංග්ලාදේශුනේ බලේ හිදස ඇති වුණා හසිනා අගමැතිතුමිය යවනකොට ඒ වෙනුවට තවත් එක්කෙනෙක් දැම්මේ නැහැ ඉතින් ඒගොල්ලෝ ක්‍රියාන්ව ක්‍රියා කරා නම් අද අපි ඔක්කොම එක එක්කෙනා මරා ගන්නවා එච්චරයි වෙන එකක් නැහැ ඒ වෙනුවට ආවේ මේක බාර අරගත්තා රටේ පාලනය බාර අරගෙන මට සිදු වුණා සාකච්ඡා IMF එකෙක් මම දන්න නිසා එක ලේසි කතා කරලා මම දැන් රාජ නායකයන් කතා කරේ IMF කිව්ව ඇත්තනේ ඒගොල්ලේ තියෙන බලේ ඒගොල්ලේ තියෙන ණය බර ආර්ථිකයට දරා ගන්න බෑ ආර්ථිකය කැඩේ ඉස්සෙල්ලා කිව්ව ණය ගන්න එපා කියලා ණය ගන්න එක මම ඒක කරන්න බෑ ණය ගන්න එක දල ජාතික නිෂ්පාදනයෙන් 5%කට සීමා කළා මුදල් අත්තු ගහන්න එපා කිව්වා තවත් රුපියල කඩා වැටේ කියලා ඒකට මම එකඟ වුණා බැංකු වලින් ණය ගන්න එපා බැංකු කඩා වැටේ කියලා ඒ කඩා වැටෙන සත්‍ය තිබුණා ඒකටත් එකඟ වුණා ඉතින් මේ අනුව තමයි මම ක්‍රියා කළේ ඒත් මං කොහෙන්ද ආදායම හොයන්නේ 2022 ආදායම් කැපුවා ඊළඟ සැරේ ආදායම හොයාගන්න මට ප්‍රයන රුපියලත් කැඩිලා අන්තිමට තිබුණේ එකම දේ විතරයි මේක ගත්තද්දි මම බාරගත්තේ අමාරු තීරණ ගන්න මිනිසුකෙන් බැනුම් අහන්න යනවා කියලා. වැට් වැඩි කරා. වැට් වැඩි කරද්දි හැම එක්කෙනාටම වැදුනා. ඒත් මාස 6ක් යන්නේ ඉස්සර රුපියල ශක්තිමත් වුණා. ඩොලරයට 373 රුපියල 300 වුණා. බඩු මිල 10%කින් 20%කින් 30%කින් 40%කින් අඩු වුණා. තාමත් සෑහීමකට පත් වෙන්නේ නැහැ කවුරුවත් බඩු මිල ගන්න මමත් සෑහීමකට පත් වෙන්නේ නැහැ එතනින් තමයි අපි දැන් ඉදිරියට යන්න ඕනේ ඒක කරන්න අපි දැන් විශේෂයෙන්ම මේ වරම ඉල්ලන්නේ ආර්ථිකයේ ස්ථාවරය කරා ඒ ස්ථාවර භාවය තහවුරු කළා නැහැ ඒක තහවුරු කළ ඉස්සරහට යන්න නම් ආනයන ආර්ථිකයක් වෙන්න බෑ තව ණය ගන්න වෙනවා දැන් මම සහන ලබාගෙන තියෙනවා 2042 වෙනකන් ගෙවන්න ඩොලර් බිලියන 10ක විතර සහනයකුත් තියෙනවා විශේෂයෙන්ම අපිට දෙන්න තියෙන පොලියෙන්. ඒව කමක් නැහැ. අපි ගෙනියන්න නම් අපිට අපනයන ආර්ථිකයක් වෙන්න ඕනේ. අපේ ආනයනට අපේ අපනයනෙන් ගෙවන්න ඕනේ. අද අපේ අපනයනේ මදි. මේ වැඩ කටයුත්ත කරන්න ඔබේ වරමක් ඉල්ලන්න මම ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ හිතලා තමයි කරන්න ඕනේ. දැන් බඩු මිලට මොකද්ද කරන්නේ? රුපියල තව තවත් ශක්තිමත් කරන්න ඕනේ. රුපියල ශක්තිමත් වෙනකොට ආර්ථිකය ශක්තිමත් වෙනකොට තවත් බඩු මිල ඇවිල්ලා. 2019 මම බාර දුන්නේ නැද්දි අපි රුපියල ඩොලරේට රුපියල් 185ක ස්ථාවරයක් තිබුණේ. ඒක 370ට ගියා. මම ස්ථාවරයක් කරන්න ගියදි ස්ථාවර වුණේ රුපියල් 300යි. ඒ කියන්නේ බඩු මිල දෙගුණයක් වෙලා තියෙනවා. තමන්ගේ ආදායම තාම ඉන්නේ 185. දැන් ඒක වැඩි කරන්න තියෙන්නේ. ඉස්සර ලැබුණේ මුදලෙන් මොනවාද කරේ?
අපි අස්වැසුම කරා. අස්වැසුමෙන් සහනයක් දුන්නා. ඊට පස්සේ තියෙන මුදල් වලින් රජයේ සේවකයන් නම් පටන් ගත්තේ රුපියල් 5000ක් දෙන්න දීමනාව හැටියට විශ්‍රාම ගියට දීමනා දෙන්න. ඒත් දැන් ආර්ථිකයේ මුදල් තියෙන තව 20-25 උදේසිනි රත්න වාර්තාව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් අතර මුදල් පුද්ගලික අංශයෙන් අතර මුදල් දෙන. එකාතකින් මිලේ අයි බලනවා මිලේ ටිකක් සහනයක් දෙන්න අනික ආදායම් වැඩි. ඒ තාමත් තියෙනවා පරතරය. එතෙන්ට යන්නයි බලන්නේ එන අවුරුද්ද වෙනකොට ජීවන බර තවත් සැහැල්ලු කරන්න. අන්නේ ඒක කරන්නේ ඒක කරන ගමන් රටේ අනාගතයට අපි කතා කරේ හැටියට ආයෝජන කලාප ඇති කරන්න කෘෂිකර්ම නවීකරණේ ඩිජිටල් කලාපේ ඔක්කොම කරගෙන යන්නේ තරුණයන්ට රැකියා දෙන්න. අනේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් ඒකයි මම බලන්නේ. දැන් මම විශේෂයෙන්ම මේ ගැන ප්‍රශ්න කීපයක් තිබුණා. එකක් තමයි එන අවුරුද්දේ අයවැය. අපි IMF කියන අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න පුළුවන් එක සීමා සහිතයි. අපේ වියදම එන අවුරුද්දේ මේ මම සකස් කළා අපේ ආණ්ඩුව සකස් කළ $6,800,000,000. ආදායම $5,100,000,000. ඔන්න ඔච්චර තියෙන ප්‍රශ්නේ. අපේ පරතරය $1,700,000,000. හොඳ වෙලාවට ඒක දලදේශීය නිෂ්පාදනයෙන් 5%. 5.2. ඉතින් කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. මම බැලුවා දැන් බලන්නකෝ මාලිමාව කියන දේ. මම ඒ අපේට ඇයි අපි ඒක දෙන්නේ නැත්තේ? ඉතින් මාලිමාවේ වියදම් ගත්තම ඔය දෙන හැම එකක්ම ගත්තාම වියදම $8,900,000,000. අපිට වඩා $2,000,000,000 වැඩි. ගදම් ඩොලර් අනිකවංකව දැන් මාලිමාව දෙන බදු සහන දෙන්න ආදායම කීයද? $4,900,000,000. අපේ තියෙන $5,100,000,000 අපිට වඩා අඩුයි. මම ඒව පරතරේ මොකද්ද? $4,430,000,000. මං ඇහුවා 100ට දලදේශීය නිෂ්පාදනයෙන් 5%ද? නෑ සර්ක මං හිත 5%ට අඩුයි කියලා බලනකොට ඇත්ත වශයෙන්ම 11.9%. ඉතින් කොහොමද මේක කරන්නේ? මේ අයවැය කරොත් මොකද්ද වෙන්නේ? ඒ පළවෙනි බලයි මුදල් අය ගන්න 5%, 5%ට වඩායි. ඒ ගිවිසුම කඩන එකක්. එහෙම කරොත් තමන්ට තියෙන මාකට් එකේ මුදල් වැඩි ගන්න කාණ්ඩුවට යනවා. පොලිය 25%ක් වෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ? ඒකනේ වෙනස. වෙනසක් ඉල්ලුවානේ. ඉතින් ඔන්න 25%ක වෙනස පොලිය දෙනවා. ඒ කොහොමද කරන්නේ? මේක කරන්න ගියන් කොන්දේසි කැඩුවොත් මොකද වෙන්නේ? මෙහෙම කරොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරේට රුපියල් 400,425 වෙනවා. පොලිය 25%. මේ කොන්දේසි දිහා බලලා IMF කිව්වා මේ කොන්දේසි කඩලා කියලා සහයෝගය අයින් කරොත් ඩොලර එක රුපියල් 500ක් ඩොලර එකට. ලෝක වාර්තාව. වෙනස ඒකයි. ඒකයි වෙනස. අන්න ඒ ගැන කතා කරන්නේ නැහැ. මං එදා ඇහුවා අපි ඉන්නේ අපනයන ආර්ථිකයක. ඔබතුමන්ලා ඉන්නේ කොයි ක්‍රමයකද? මොකද කැලණියේදී අනුර කුමා දිසානායක මගේ මිත්‍රයා කියන්නේ එපා කිව්වා. ඉතින් ඒ නිසා හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමා දිසානායක කිව්වා මං ඇත්ත වශයෙන්ම අපනයන ආර්ථිකය කියලා. ඒත් ඒ අයගේ අර පොතේ තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. කොහොමද අපනයන ආර්ථිකයත් නිදහස් වෙළඳ ගිවිසුම් නැතු? බඩු පිටරට යවන්න බෑනේ. වාසිය සහනය ලැබෙන ගිවිසුම් නිසා. අනිකාර අනික් පුද්ගලයා ඉන්නවනේ කවුද යටරන්නේ බැනීමේ හිල් තියෙන්නේ? ඔව් එයා ගිහින් නඩු දැම්මනේ. එයායි සූර්ය පෙනුන නඩු දැම්මා. මං ආර්ථික ප්‍රවර්තන පනත ගෙනාම අපනයන ආර්ථිකයේ මේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. ඉතින් මං ඔක අහන්න ගියෝ.
ඔන්න දැන් ආනවඩුවේ කියලා තිනෝ විවාදයකට එන්න කියලා මං කොහොමද විවාදයකට එන්නේ ඔයගොල්ලෝ අපනායන ආර්ථිකයද නැද්ද කියලා කියන්නේ මං ඉස්සෙල්ලා කියන්නේ හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකයි සුනිල් හඳුන්නෙත්tei සූර්යා පෙරේ මහතුමා අතර විවාදයක් ඇති කළා අපනායන ආර්ථිකයක්ද ආනායන ආර්ථිකයක්ද කියලා අපිට කියන්න කියලා ඒක ඉස්සෙල්ලා කියන්නකෝ ඒක දැනුම් දුන්නාන් පස්සේ මං ඉස්සර කිව්වට එතුමයි මමයි IMF එකේ කළමනාකාර අධ්‍යක්ෂකතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු අපි දෙන්න විතර කතා කරලා වැඩක් නැහැ නේ අපි ඕන්නම් සජිත්ත් වෙන්න කියන්නේ ඔය මං ටිකක් බයයි මොකද එයා කතා කරන්න පටන් ගත්තොත් පෑ දෙකක් ගියාන් පස්සේ අධ්‍යක්ෂකතුමියයි මට අනික් වැඩ තියෙනවා කියලා ඒකයි මං කියන්නේ අපි ලෑස්ති ඔය ඉස්සෙල්ලා ඔයගොල්ලේ විවාදේ කළා අපනායන ආර්ථිකයේද ආනායන ආර්ථිකයේද කියන්නේ ඊට පස්සේ අපි කතා කරන වෙලාවක් අහගමු කතා කරගන්න IMF සංවිධානයේත් අපි ඔක්කොම Zoom calls වලින් කරමු ප්‍රශ්නයක් නැහැ නේ video call වලින් කරමු ඔක්කොම බලාගෙන ඉන්න පුළුවන් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් මේක කරාන් පස්සේ අපි එකගේ වෙලාවේ වැඩ කටයුතු කරමු මම ලෑස්ති මම ඉස්සෙල්ලා යෝජනා කරේ අපි කරමු කියලා ඒක නෙමෙයි ඉතින් අපිට කියන්න ඕනේ ඇයි මෙහෙම ආයවැයක් ගියේ නාර්ථිකයේ කඩාගෙන රට බංකොලොත් කරන්නේ මේ කාරණානේ කියන්න ඕනේ නිකන් කෑ ගහලා හරියන්නේ නැහැ නේ වේදිකාවේ. අරේ අමාරු කරනවා මෙයා අමාරු කරනවා. ඒ නෙමෙයිනේ. ආර්ථිකය නම් ආර්ථිකය ගැන කතා කරලා කියන්න කියලා මගේ හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක මහත්මයාට මම කියනවා. ඇයි කෘෂිකර්ම මේ කාර්ය නවීකරණය කරන්නේ? කමන්නේ මේක කියන්නකෝ. මොන ආර්ථිකයද තියෙන්නේ? IMF එක අපි කතා කරලා මොකද්ද කරන්න පුළුවන් කියලා අරගමු. මම ඉතින් මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. සිරි දෙනාට විශ්වාස කරලා මගේ වචන ස්වල්පය අවසන් කරනවා.